පාල අඟල් 3මාරක් පළල අඟල් 23ක් දිග රෙදි කොටසක් මෙන්න මේ විදිහට අරගෙන ඒකේ අඟල් භාගයක් විතර කන පිට පැත්තට මේ විදිහට නමලා මේ විදිහට තියලා වල දිගටම මහ ගන්න හරි මේ විදිහට මහගෙන ඔයාලා සේෆ්ටි පින් එකකින් මේක හොඳ පිටට හරවා ගන්න හරි මම මේ සඳහා අඟල් 8ක් දිග ඉලාස්ටික් එකක් තම අරන් තියෙන අඟල් භාගය පළල මේ විදිහට සේෆ්ටි පින් එකක ගහලා ඔයාලා මේක ඇතුළට දා ගන්න මේ විදිහට ඇතුළට දාගෙන දෙපැත්තෙම මේ විදිහට ඉලාස්ටික් එක අල්ලලා මේ විදිහට අඟල් භාගයක් විතර වෙන වහ ගන්න දැන් අපි අඟල් භාගයක් ඉස්සලා අපි ඇතුළට නමලා මහපු කෑල තියෙනවනේ අන්න ඒ කෑල ඇතුළට අනිත් කෑල මේ විදිහට ඇතුළට දාලා මහ ගන්න අඟල් 8ක් දිග අඟල් 4ක් පළල රෙදි කොටස් දෙකක් අපිට අවශ්‍යයි. රෙදි කොටස් දෙක හොඳ පිට මත තබලා මේ විදිහට දෙකට නමලා නැවතත් මේ විදිහට නමලා ඔයාලා මේ මුල්ලේ සිට අඟලක් උඩට ලකුණු කරලා ඊට පස්සේ මේ නැම්මේ සිට නැවත අඟලක් ලකුණු කරලා ඔයාලා මෙන්න මේ විදිහට හැඩ ඇඳ ගන්න ලස්සනට औद्योग उपकरण पेंसिल हरी पुल हरवगन මේ තේන මම මේ විදිහට මහගෙන අයින් කරගත්ත රෙදි කොටස දැන් අපි මෙන්න මේ විදිහට ස්ක්‍රන්චි එක ඇතුළට දාලා මේ විදිහට ඔයාලට දෙපැත්තට මේ විදිහට ගැට ගහ ගන්න තමා තියෙන ලස්සනට හරි තුන්වෙනි කොටස සඳහා අඟල් 12ක් දෙක අඟල් 4ක් පළල රෙදි කොටසක් අවශ්‍යයි මේ විදිහට දෙකට නමාගෙන නැවත දෙකට නමලා අඟලකුත් මෙතනින් අඟල් 1මාරකුත් ලකුණු කරලා ඔයාලා මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඇඳලා කපා ගන්න අද අපි මේක මහද්දිත් මෙතන නැම්මෙන් අඟල් භාගයක විතර ඉඩසක් තියන්න ඕනේ අපි අනිත් පැත්ත හරවගන්න මේ විදිහට මහගත් එකේ කට් මාක් දාලා ඔයාලා අනිත් පැත්ත හරවගන්න පැන්සලකින්